ලංකාවේ බලයට පත්වෙච්ච ජනාධිපතිවරුන්ට මට කලින් පස් දෙනාටම තිබුණු චෝදනාවක් තමයි තමන්ගේ දිස්ත්‍රික්කයට වැඩ කෙරුවේ නැහැ කියන එක. මේ පිබිදෙමු පොළොන්නරුවට කෝටි 6000යි තමුන්නාන්සේලාට පේනවා පොළොන්නරු නගරයත් එක්ක සිදු වෙලා තිබෙන පරිවර්තනය සහ සිදු වෙමින් පවතින සංවර්ධනයේ විප්ලවය කොච්චරද කියලා. පොළොන්නරුවේ සංවර්ධනය මෙතනින් නවතින්නෙත් නැහැ. දැන් සමහර අය හිතන්න පුළුවන් දැන් හෙට අනිද්දා ජනාධිපති ඡන්දයක් තියෙනවා. එතන මම ඉල්ලනවායි කියලා දැනුම් දීලා නැහැ. ඒක නිසා ඉතින් මේ මිනිස්සයා මෙතනින් ඉවරයි කියලා හිතරෝ ඇති. ලබන දෙසැම්බර් මාසෙන් පස්සේ මම තවත් පියවරක් තියෙනවා රටේ සංවර්ධනයේ වගේම පොළොන්නරුවේ සංවර්ධනයට අලුත් වාර්තාවක් පිටවන්න. මම එහෙම විශ්‍රාම යෑමේ උමනාවක් නැහැ. මගේ සෞඛ්‍ය තත්ත්වය බොහොම හොඳයි. ඒ නිසා තමයි හුඟක් රට වෙන කරන්න පුළුවන්. අපේ ප්‍රතිපත්ති යහපත් රටක්, විනයගරුක රටක්, නිදහස ප්‍රජාතන්ත්‍රවාදයේ හික්මුණු දරු පිරිසක්. ඒ නිසා මේ සියලු කටයුතු පිළිබඳව මම ඉතාමත් සතුටු වෙමින් ඔබ සෑම කෙනෙකුටමත් රටටත් දේශපාලන ලෝකයේ මොන මොන විවේචන තිබුණත්, මාධ්‍යවල කුමන ආකාරයේ සාකච්ඡා සහ විවේචන තිබුණත්, රටට හෙට දවස හොඳ දවසක් වෙන බව මා විශ්වාස කරමින් ප්‍රදේශවාසීන් විදියට පැමිණි ඔබ සියලු දෙනාටත් හොඳ දවසකට, හොඳ අනාගතයට, හොඳ රටක් හදන්න දරුවන්ට සහ දෙමව්පියන්ට සියලු ආකාරයෙන් ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවායි කියපතමින් මගේ වචන උසල්පේ අවසන්.